මම එක පැත්තකින් සියම් මහානිකායේ මල්වතු පාර්ශ්වයේ රයිගම් සල්පිටි හේවාගම් පස්සොදුන් යන සිවුකෝරලයන්හි ප්‍රධාන අධිකරණ සංගනායක ධූරයක්ද දරනවා. ඒ වගේම පුරාවිද්‍යා විශාරද ශ්‍රී පුඤ්ඤරතන කියන ගෞරව සම්මානයේද අත්පත් කරගෙන තිබෙනවා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරනවා. ඊට අමතරව කවුරුත් දන්න පුරාවිද්‍යාඥයෙක් හැටියට පුරාවිද්‍යාඥයක් සභාවේ තීරණාත්මක චරිතයක් පර්යේෂකයෙකු හැටියට හා සාසනික හා ආගමික සංස්කෘතික කටයුතු කරන කෙනෙකු හැටියට මම හිතනවා ශ්‍රී ලංකාවේ ඕනම කෙනෙක් දන්නවා. ඒ අනුව ඒ විවිධ ක්‍රියාකාරකම් කරමින් ඉන්න මම එක්තරා වෙලාවකදී ලිට්‍රෝ ගෑස් සමාගමට මම ඉල්ලීමක් කරනවා ලිඛිතව මගේ ලෙටර්හෙඩ් එක පාවිච්චි කරලා. ඔබ ආයතනයේ පවත්වගෙන යනවා නම් CSR ප්‍රොජෙක්ට් එහෙම නැත්නම් සමාජ සත්කාරක ක්‍රියාකාරකම් වෙනුවෙන් අනුග්‍රහගතයක් ලබා දෙන්නේ නම් අතිශය කෘතඥ වෙනවාය කියන පදනම මත එහෙම ඉල්ලීම මත මම ඇත්තටම ලියුමකින් ඉල්ලීමක් කරනවා. ඒක මගේ ලෙටර්හෙඩ් එක පාවිච්චි කළා, මගේ සීල් පාවිච්චි කළා, මම කවුද කියලා හඳුන්වලා දීලා, මගේ කටයුතු මොනවද කියලා, රටේ මම කරන කටයුතු මොනවද කියලා හිටන් කියලා තමයි මම ඒක ඉල්ලීමක් කරන්නේ. ඒ අනුව ඒ ආයතනයේ ඒක අනුමත කළා, පාලක සභාවල අනුමත වෙලා, ඒකට අදාළව මම කරන කටයුතු විශේෂයෙන්ම තමයින්ට පාසල් පොත් බෙදා දීමේ වාර්ෂික ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් මම කරලා තියෙනවා, කරනවා. පුරාවිද්‍යා පර්යේෂණ ක්‍රියාකාරකම් වල රට පුරා නිරත වෙමින් ඉන්නවා ඒ ප්‍රමාණවල. ශාස්ත්‍රීයමය දේශන පවත්වන එක හා පුරාවස්තු විනාශයේ වළැක්වීම අදාළ ක්‍රියාමාර්ග ගැනීමට අදාළ දේශන පවත්වනවා, විදේශන පැවැත්වීම සඳහා දිවයින පුරා ගමන් කරනවා. ඊට අමතරව සාසනික මට අදාළ කාර්යයන් සාසනික මේ කටයුතු වල විශාල වශයෙන් නිරත වෙන කෙනෙක් මම. මගේ රටේ ඕනම කෙනෙක් දන්නවා මම ධර්ම දේශනා නොකළ තැනක් නැති සයිස් එකටම මේ වෙනකොට මම කටයුතු කරපු කෙනෙක්, කරමින් ඉන්නේ කෙනෙක්. ඒ නිසා මගේ සාමාන්‍ය වැටුපෙන් විශ්වවිද්‍යාලෙ මම වැඩ කිරීමෙන් විතරයි මට වැටුපක් හම්බෙන්නේ. ඒ වැටුපෙන් අදාළ කාරණා එකක්වත් ඒ විදිහට කරන්න බැරි නිසා මම ඉල්ලීමක් කළා. හැකි නම් මට ඒකට අදාළ අනුග්‍රහකත්වයක් දක්වන්න මගේ අර කියන සමාජ සත්කාර කාර්යයන් හරියට කරගෙන යන්න කියලා. ඒ අනුව ඒක අනුමත වෙලා ඒ අනුව තමයි ලබා දීම් කළේ. ඒ කරන හැම වැඩක්ම මම ආපසු ඒ අයට පැහැදිලිවම කරපු වැඩේ පිළිබඳව සමහර ඒවාට වීඩියෝ ක්ලිප් එක, සමහර ස්ටිල් ෆොටෝ සහිතව, ඒ වගේම කරපු වැඩේ සම්බන්ධව සැලැස්ම සහිතව කලා කියන එක දක්වලා ඒවා සහතිකරන්න පුළුවන් වන විදිහට ඒකට අදාළව රිපෝර්ට්ස් මම ලිට්‍රෝ ගෑස් සමාගමේ සුභසාධක යංශයේ යවලා තියෙනවා. අද සත්කාර ක්‍රියාකාරකම් වලට අදාළව තමයි ඒ හැම එකක්ම යොදාගෙන තියෙන්නේ. ඕන කෙනෙකුට පුළුවන් මම ඉල්ලපු ලියුම, මගේ රික්වෙස්ටිං ලෙටර් එක, මම මගේ කතාව කියලා හිටන් මම ඉල්ලපු ලියුම. ඉතින් ඒ නිසා ඕන කෙනෙකුට මේක තොරතුරු දැනගැනීමේ පනත උපයෝගී කරගෙන ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මේක විමසන්න පුළුවන්. ඉන්ද්‍ර රාජපක්ෂ ඉන්නවා, හොර ව්‍යාජ අගමැති වුණත්, අද ව්‍යාජ ආණ්ඩුවක් වුණත් අද ඔහු ඉන්නවා. ඔවුන්ට පුළුවන්කම තිබෙනවා මාව අධිකරණයට ගෙනහිල්ලා මම එහෙම කටයුතු කරලා තියෙනවා නම් අත්අඩංගුවට අරගෙන හිරේ දාන්න.